කිලෝමීටර් 15ක් වගේ තියෙනවා. විනාඩි 20ක් 30ත් අතර කාලයක් මම හිතන්නේ අපිට ගියා. ග්‍රෙගරි ලේකේ අපරේස් හොටෙකින් ගලා බොම්බුරු ඇල්ලට එන්න. බොම්බුරු ඇල්ලට එද්දී නුවරඑළිය පාරෙන් තමයි ආවේ. ඒකෙදී අපි හග්ගලින් හැරිලා තමයි බොම්බුරු ඇල්ලට ආවේ. බොම්බුරු ඇල්ල පටන් ගන්න තැන ඉඳලා එන්ට්‍රන්ස් එකට අපිට පඩි 100ක් 200ක් විතර නැගලා තමයි යන්න වෙන්නේ. අපිට හම්බුනේ ප්ලේන් සැන්ඩි පාරක්. ඩියල්ලෙන් එන වතුරු පාරටත් ගස් කොළන් වල තියෙන කූල් එකටත් අපිට පොඩ්ඩක්වත් ගමන් මහන්සියක් දැනෙන්නේ නැහැ. කියලා කියාට සමහර වෙලාවට ගමන ඉවරෙකුත් නෑ නේද වගේ සිතුවිල්ලකුත් ආවා. පරිසරයට ආදරේ. මේ වගේ තැන්වලට ආවම පරිසරයට හානි වන දේවල් නොකර ඉන්න අපි පුළුවන් තරම් උත්සාහ කරමු. අප
අපි අරන් යන දේවල් අපිත් එක්කම ආපහු පල්ලෙහාට අරගෙන යන්නත් අමතක කරන්න. නිවාගන්නයි ෆොටෝස් ටිකයිට තමයි අපි මෙතන නැවතුනේ. ඔයාලා ආවොත් මෙතන ලස්සන විදිහට අමතක කරන්න එපා. හරියට පාරාදීස් එකට ආවා වගේ පුදුම ලස්සනයි. කිලෝමීටර් 15ක් පමණ චූටි දුරක් තමයි මේ ඇල්ලට එන්න ඕනේ. ඒ වගේම තමයි පුංචි පුංචි දියලි කිහිප එකතු වෙලා තමයි තාමත් අලංකාර බොම්බු ඇල්ල හැදිලා තියෙන්නේ. පඩිගින්න නිවා ගන්න කියලා පල්ලෙහාට යද්දි අපිට හම්බුණා විනෝදනී තේකඩේ. තේකඩ බීලා රොටියක් කන්න අපි විනෝදනී තේකඩේට ආවා. ඒ ලුණු මිරිස්. මේ මිංචි සම්බෝලේ. අලකොල
කොටුට දාගෙන ඔක්කොම කාලා පස්ස බලන්න. එන්න රොටියක් කාලා යමු එන්න. එන්න පුතේ පොලස් තියෙනවා, අලපල තියෙනවා, මිංචි සම්බෝල තියෙනවා, ලුණු මිරිස් එක රොටියක් අමු. Minci da gatta? Minci. Haydi. එක මේක බිවන් හොඳට සැක. ඉතින් උම්ම දානවා හොඳට බඩු. අනේ ගිය දන්නේ මේ රොටි? රොටියක් ඇස්සේ බෑ. ආ. එළවලු ටික කරා. ආ එහෙමද? මගේ ළඟ හැමදාම තියෙනව තමයි සැර තියෙන්න ඕනි මෙහෙන් එනයි ගොඩක් දේ කරන්නේ නැත්නම් ටුවරිස්ලා දෙම කැමති සැර වලට මලක් හිතන්නේ මුකින් සර. හරි. ගලේ යන්න නේද මිනිස්සු. අනේ මෙහා මේ පැත්තේ කරා ගම්මිරිසුයි මිරිස් කරළුයි ලුණු මිරිස් එක ගම්මිරිසුයි මිරිස් කරළුයි සුදු ලුණු මිරිස් මේ උනා දැන්නේ බිලින්ද මම නයි නේ නේ ඒ අලකොල කෑවිනේ අලකොල කෑවා මම දාගත්තා බිම් මල් වගේ අලකොල ලුණු මිරිස් තුනම ගණේ යම්බර කුණු මිරිස් අරගෙන බලන්න බාගෙන දීලා කමු ඉඳතරයන් චුට්ට චුට්ට දාගත්තා හරි කොහොම වෙන්නේ කොහොමද මගේ ලස්සන පොඩි කඩේකට වෙලා ලුණු මිරිස්සෙකුයි රොටියෙකුයි කාලා ප්ලේන් ටියක් බොන එක වෙන්න මම ෆීලින් එකක් පුතේ එන්න තේ කැපිලා යන්න එන්න එන්න පුතේ රොටියක් කාලා යමු එන්න ගිනාවෝ එක්ටි එක්ටි තමයි යන්නේ.
පාරේ අපිට හම්බුණා සීතාම්මාන් කෝවිල. අපි සීතාම්මාන් කෝවිලත් වඳ පුදා ගන්න ඕනේ නැහැ. වීඩියෝස් ලස්සනයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් මේ වගේම ලස්සන වීඩියෝස් බලා ගන්න ආස නම් අපිව subscribe කරලා notification bell එකත් click කරලා තියාගන්න.